මේක තමයි Envow Chinese electric tricycle එක. මේක මම ගත්තේ දැන් සති 3කට විතර කලින් මේ ගොඩන්ගේ shop එකෙන් අරගත්තේ. මේකේ මිල වෙනවා රුපියල් වලින් දැන් 445000. දෙදස් විසියකේ මේක ඇත්තටම තිබුලා තියෙන්නේ මුල 165,000. හැබැයි දැන් රටේ ඇතිවල තියෙන තත්ත්වෙත් එක්ක තෙල් නැහැ, ඉලෙක්ට්‍රික් බයික්ස් මේ වගේ ඒවා ගෙන්නන්න විදියක් නැහැ, ඉම්පෝර්ට්ස් නවත්තල තියෙන්නේ. ඒකෙන්ද ගොඩක් මිල වැඩි වෙලා තියෙනවා. මේකේ මූලික වශයෙන් ස්පෙසිෆිකේෂන්ස් ගත්තොත් මේක චාර්ජ් කරන බැටරියකින් දුවන්න ඕනේ. බැටරියක චාර්ජ් කරන්න පැය 6-7 අතර යනවා. ඒක අපේ නෝමල් ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකකට ගහලා අපිට චාර්ජ් කරගන්න පුළුවන්. සාමාන්‍ය එක චාර්ජ් එකකින් අපිට කිලෝමීටර් 50-60 අතර වගේ දුරක් දුවා ගන්න පුළුවන්. එතකොට ස්පීඩ් එක ඇවිල්ලා මැක්සිමම් අපිට යන්න පුළුවන් ස්පීඩ් එක කිලෝමීටර් 5 කිලෝමීටර් 36 වගේ දුරක්. එතකොට මේකේ ස්පීඩ් ලෙවල්ස් උනත් මයිල්ස් කියන්න මුලින් බලමු බයික් එක මොන වගේද කියලා. මේක ඉස්සර හෙඩ් ලයිට් එකක් තියෙනවා, බඩු ගාගෙන යන්න පුළුවන් බාස්කට් එකක් ඉන්බිල්ට් වෙනවා. පස්සේ මේ කකුල් වල ආරක්ෂාව මෙටල් ෆ්‍රේම් එක තියෙනවා, මඩ් ගාඩ්. කකුල් දෙක තියාගෙන යන්න පොඩි එක්කෙනෙක් වෙනවන කකුල තියෙන වැලක් තියෙනවා. පස්සේ අයස් එකටත් පොඩි ගාඩ් එකක් තියෙනවා වටේට. මෙතන තමයි මේක ඇතුලේ මෙතන උස්සල ගලවන්න පුළුවන්. මෙතන තමයි බැටරියක තියෙන්නේ. මෙතන තමයි මේක චාර්ජින් පොයින්ට් එක තියෙන්නේ. සීට් එක අපිට ඉස්සරහට පස්සට කරන්න පුළුවන් කැමති විදියට. මේ සීට් එක උඩට මේ විදියට නමන්නත් පුළුවන්. එක එහෙම කරලා කරන්න ඒ විදියට හදා ගන්න පුළුවන්. මෙයලෙන්න අපේ බස් කවුට් දෙකන තියෙනවා. මේ බාස්කට් මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපි බඩු දාගෙන එහෙම යනවා නම් අපිට මේක බඩු දාලා ඒ විදියට ලොක් කරලා මේ ඉබ්බෙක දාගන්න පුළුවන්. මෙතන පිටපස්ස තියෙනවා මේ බ්‍රේක් ලයිට්ස් ඇන්ඩ් සිග්නල් ලයිට්ස්. දැන් රෙජිස්ටර් කරනවා නම් අපිට දාගන්න පුළුවන් අපේ නම්බර් ප්ලේට් එක. මේක දැන් තනන් තියෙන විදියට රෙජිස්ටර් කරන්නත් අවශ්‍ය නැහැ, ලයිසන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. මන් දන්න තරමින් හෙල්මට් අවශ්‍ය වෙන්නේ නැහැ. දැයි තමුන්ගේ ආරක්ෂාවට හෙල්මට් එකක් පාවිච්චි කරන්නේ හොඳයි. අපි මේකේ ඩෑෂ්බෝඩ් එක බැලුවොත් මෙතන කී එක දාන තැන තියෙනවා. තැන් තියෙන එක නංගේ එන්වල් බ්‍රෑන්ඩ් නේම් එක. ඒක ඔන් කරාම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් බැටරියේ චාර්ජ් ප්‍රමාණය, අපේ ස්පීඩ් එක, අපි කොච්චර වෙලා එළවලා තියෙනවද වාහනේ, සහ අපි ගිහිල්ලා තියෙන දුර ඔඩෝමීටර් එක තියෙනවා. එතකොට දස්මවල දුරත් අපිට තියෙනවා. මෙතන තියෙනවා ස්පීඩ් ලෙවල්ස් තුනක්. ඒකට පළවෙනි ස්පීඩ් එකේ අපිට පැයට 15 වගේ වෙන්නේ යන්න පුළුවන්. දෙවැනි එකේ 25,
තුන්වෙනි එකේ 35 වගේ වේගකින් යන්න පුළුවන්. එතකොට මේකේ අපිට කිලෝමීටර් ගාන ස්පීඩ් එක අපි එකේ දෙකේ යද්දී අපිට වැඩි වෙලාවක් බැටරිය පාවිච්චි කරන්න පුළුවන්. වැඩි ස්පීඩ් එකකින් පදිද්දී බැටරි ඉක්මනට බහින්න බලන්න. අපේ සයිට් සම්මන් තියෙනවා මෙතන. මෙතන තියෙනවා මේ මෙහෙම දාලා තියෙන්නේ බයික් එක ඉස්සරහ කරනවා. මේ ස්විච් එක දැම්මම බයික් එක රිවර්ස් වෙනවා. මෙතන මෙතත්තට සිග්නල් ලයිට්ස්, මෙතන හැසඩ් ලයිට්ස්. මේ බටන් එක ඕන් එක ගහන්න පුළුවන් මේකෙන්. යතුර තව සැරයක් මෙහෙම දකුණට කරකෙවුවහම මෙතන හෙඩ් ලයිට් එක පත්තු වෙනවා. ලයිට් එක ඔෆ් කරන්න ආයි මෙහෙම කරකවන්න තියෙනවා. මෙතන අපි බයික් එක හෑන්ඩ් බ්‍රේක් දානවා නම් මෙහෙම ඇදලා අපිට හෑන්ඩ් බ්‍රේක් එක දාන්න පුළුවන්. මෙතත් තියෙනවා. අය හෑන්ඩ් බ්‍රේක් අයින් කරනවා නම් බ්‍රේක් එක සද කරලා තාරින්න තියෙනවා.